සිද්ධාන්තයක් වශයෙන් හරි හිතන්න කිසියම් සිද්ධාන්තය කියන්නේ S1 කියලා වෘත්තයක් මෙහෙම තිබුණොත් S2 කියලා වෘත්තයක් මෙහෙම තිබුණොත් මෙහෙම තියෙනවා හරිද නැතොත් මේ සිද්ධාන්තය දාලා අත්තම කියනවා මේ ස්ථානවල සංගුණක සමාන සහ මේ ස්ථානවල සංගුණක සමාන නැක මෙතන දෙක නම් මෙතන දෙක තියෙනවා මෙතන දෙක තියෙනවා දෙක එක ටයිප් වෙන්න ඕන සමීකරණ දෙක මේ වතුනොත් ඕකේ වෘත්තයක් කොහොම තිබුණා සහ වෘත්ත දෙක ස්ථාන දෙකේ ඡේදන වන්නා ඒකයි ස්ථාන දෙකක ඡේදන වෙන්න ඕනේ ඒ අවස්ථා කීපයක් තියෙනවානේ ස්ථාන දෙකේ ඡේදන වෙන මේ අවස්ථාව ගත්තම මොකද වෘත්ත ස්පර්ශනනේ මේකට ඡේදන එක පැහැදිලි හරි ප්‍රශ්නේ මේ ඡේදන වෙන පස්සේ මේක දෙන්නටම පොදු ජාය කියන්නේ මොකන්නේ AB කියන දෙන්නාගේ පොදු ජාය හොයන්න කොහොමද ප්‍රශ්නේ සරල දෙයක් තියෙනවා පොදු ජාය මත වෙන මේ ඡේදන ලක්ෂ එකක් A x1 y1 අන්ත B x2 y2 ගත්තු මම ගන්න නිකම් සමීකරණේ උඩින් ආවගේ තුන කමන්නේ S1 වෙන S2 සැලකුවොත් වෙන්නේ මොකක්ද? ඒ දෙකේම මේ සංගුණ වෙනස සමානයි. සැලකුවොත් වෙන්නේ මොකක්ද? මට S1 වෙන S2 සැලකුවොත් 2යි G1 x නැතහොත් මට කෙටිම ලියන්න මෙහෙම G1 වෙන G2. නේද? x. මේ රජේ 2යි F1 වෙන F2 y ධන C1 වෙන C2. අතරම සමාන බිඳුව ගත්තොත් මේ සර එකක් වෙනවා. වෘත්තයක අඩුවරෙන් පස්සේ සර එකක සමීකරණයක් තියෙනවා. එතකොට මේ සමීකරණය අරගෙන මෙහෙම කොහොමද ඒක කියන්නේ ඒක කියනවා ඔව් 2යි g1 දෙක g2 x දන උරේක f1 දෙක නියරුගේ f2 දන c1 දෙක c2 සමන මේ වෘත්තයක අඩු කරාම ආය සරල එකක් බැරි ඔක g පද තිනවා x පද දිනවා y පද දිනවා පැහැදිලි කියන්නේ එතන තමයි අයි මම මේක සරල එකක් කියලා කියන්නේ සරල එකක් මට අමතුන ඇත්තම මිස්ටර් පොයින්ට් එකේ වෘත්ත දෙක වන් අඩු කරන් පස්සේ ළමයි මේ පාට් එකත් බිඳු වුණොත් සරලයක් වෙන්නේ නැහැ ඒ පාට් එකත් බිඳු වුණා කියන තේරුම මොකද හා දෙකේ g1 g2 සමානයි දෙකේ f1 f2 සමානයි එහෙනම් වෘත්ත දෙකේම මේ පාට් සමානයි සහ මේ පාට් සමානයි මේ පාට් සමානයි සහ මේ පාට් සමානයි කියන තේරුම වෘත්ත දෙකේම කේන්ද්‍ර සමානයි. වෘත්ත දෙකේම කේන්ද්‍ර සමාන වුණොත් C1 C2 අසමාන වුණොත් වෙනස් වෙන්නේ නැරයන්. නැතහොත් වෘත්ත දෙකේ කේන්ද්‍ර සමානයි කියන්නේ එක වෘත්තයක් කොහොම නම් ළමයි? එක වෘත්තයක් කොහොම? අනිවාර්යයෙන් එකතර එක. එක වෘත්ත දෙකම සමානයි. අරයන් සමානයි. දැක්කද? මේ අවස්ථාව හෝ මේ අවස්ථාව වුණොත් වෘත්ත දෙකේ ඡේද ලක්ෂ නැහැ. අපි කියන්නේ මොකද්ද වෘත්ත දෙක ඡේදන වෙනවා කියලා. එහෙනම් මේ අවස්ථාව වෙන්නේ නැහැ. අපිට ඇසේ මොකද්ද වෘත්ත දෙකේ ඡේදන ලක්ෂ දෙකක් පමණක් කියලා අතන කියන්නේ. දෙකක් පමණක් කිව්ව මේ අවස්ථාවේ නෙත් නෑ අයියේ. මේ වෘත්ත දෙකේ ඡේදන ලක්ෂ අතර වුණා නැතිව. දැක්කයි. එහෙනම් මෙන්න මේ අඩු කරන් පස්සේ එන එක සරල එකක් කියලා කියන පාවිච්චි කරන කොන්දේසි තමයි මොකද්ද වෘත්ත දෙකේ ඡේදන ලක්ෂ දෙකක් පමණක් ඇත කියන්නේ. දෙකක් පමණක් කියන්නේ මෙයක් නෙවෙයි. එහෙනම් මෙයා තමයි. දැක්කයි. ඒක නිසා සරල එකක් කියලා ගන්න නැත්නම් බෑ. පැහැදිලි ඒ වගන්ට නැත්තම් වැරදි. තේරුණාද? හරි. දැන් මෙතෙන්දී දැනගන්න පුළුවන් මේක සරලයක් වෙන හේතුව මේ දෙන්න අසමාන මේ කියන්නේ සරලයක් වෙන හේතුව වෘත්ත දෙකේ කේන්ද්‍ර එකම නොවන බැවින් මෙයා හෝ මෙයා යන දෙකෙන් එකක් බිඳුව වෙන්න දෙකම බිඳුව වෙන්න බෑ. තේරුණා හරි මේක ඉතාලද? ඒක උපකල්පණයෙන් ආව මෙතනට හරි. ඔන්න ආවද? දැන් මෙයා රේඛාන්නේ. දැන් මම දැන් බලමු කොහෙන්ද කියලා. රයිට් ඔය රේඛා. ඔයාලට මෙන්න මේ වෘත්ත මම මේක වල නාවත ගත්තා. ආන්න එක කියලා නතුම්. හයි මේ වෘත්තයේ මත ඉන්න කවුද A B නේ නේද මේ වෘත්තයේ මත A B දෙන්නම ඉන්න නිසා A B දෙන්නම ගේ තෘප්ත කරමු එහෙනම් මේ වෘත්තයේ මත A නිසා වඩ ගන්න පුළුවන් කොහොමද x1 වර්ග දන y1 වර්ග දන 2 g1 x1 දන 2 f1 y1 දන c1 සමාන බිඳුව කියලා ඒ වාගේම එයා මත B ඉන්න නිසා මේ එයා මත B නිසාත් මට ගන්න පුළුවන් කවුද x2 වර්ග දන y2 වර්ග දන 2 g1 x2 දන දෙක f1 y2 දන c1 සමාන බිඳුව තේරුණා ශ්‍රී ඒ වාගේම මේ ගත්තේ මෙයා සලකලා එයා සහයිපි ඔකේ මෙයා සහයිපි සලකත් එහෙම දැක් ගන්න පුළුවන් නැතහොත් කොහමද x2 වර්ග දන y2 වර්ග දන 2 g1 x2 දන 2 f1 y2 දන c2 හරිද රජිනි වාචරද ඒ වගේ මෙයා B මත රේසා මාර්ග ගන්න පුළුවන් කොහමද? ඒක තමයි මේ දෙන්නේ. X2 වර්ග දන නැදුවා. Y2 වර්ග දන
දෙකයි G2X2 දෙකයි F2Y2 දන්න C2 සමාන බිංදු මේ තියෙන්නේ G1F මේ S1 වෘතය A තෘප්ත කරා B තෘප්ත කරා මේ තියෙන්නේ මොකද S2 වෘතය A තෘප්ත කරා B තෘප්ත කරා දැක්කයි දැන් බබාට තියෙනවා මේ ෂෝට් නෝට් එකේ තියෙන පුිර තමයි කෙටියෙන් කරන්න හරිද ඔයගොල්ලෝ තේරෙනවා මේ මේ මම ගත්ත මේක 1A මේක 2A සමීකරණය කියලා මේ 1A සමීකරණ 2A සමීකරණ අඩු කර සමීකරණ අඩු කරත් මොකද වෙන්නේ මෙයා මෙයා කැන්සල් මෙයා මෙයා කැන්සල් මට එන්නේ මෙන්න එක නේද 2යි G1 ඍණ G2 X1 2යි F1 ඍණ F2 Y1 ධන C1 ඍණ C2 සමාන වෙනවා කොහොමද අර X1 ඕහෝ මට අර සමාන වාදිනවා සිටනවා මාඩු කරන දුවේ මේකෙන් මේ සෝසෝ නෑ නෑ වැරදි මලු උතන වැරද්ද මොකක්ද දන්නවද මෙතන දාන දුවලා X1 ආහා වැරද්ද මම දැක්කේ හරි අඩු කරන් පස්සේ ඕකනේ තේරුණා නේද ඉස්සරහට හරි මෙයන් අඩු කරන් පස්සේ ඒ වගේම මේක ගත්තොත් මම 1B මේක ගත්තොත් 2 2B කියලා 1B ගෙන් 2B අඩු කරත් වෙන මොකක්ද මට ඒත් වෙන 2යි මෙයා මෙයා කැන්සල් මෙයා මෙයා කැන්සල් නේ එනකොට 2යි G1 ඍණ G2 X2 දන 2යි F1 ඍණ F2 Y2 දන C1 ඍණ C2 සමාන බිඳුව තේරුණාද පැහැදිලි දැන් මේ සමීකරණයේ දිහා බලුවොත් තේරෙනවා මොකද්ද දෙකම මෙන්න මේ කොටස් එකයි නේ එහෙමද හරි නේද දෙකේම ඒ කොටස් එකයි නැතොත් මෙයා දිහා බලුවොත් තේරෙන මොකද්ද මේ තියෙන මොකද්ද L ව X1 Y1 ගෙන් තුප්තර නෙමෙයි නේ L ගේ මෙතනට X1 මෙතනට Y1 දැම්ම ඕ මෙතන Y හැදෙනවා හරි L ගේ මෙතනට X1 දැම්මනම් මේ කොටසම දැම්ම L ගේ මෙතනට Y1 දැම්මනම් මේ කොටසම දැම්ම නැතොත් මොකද්ද මේකේ තේරුම මේක දිහා මම ගත්තා මේක 3 මම 4 කියලා ගත්තා 1 සහ 3 අනුව තේරෙන මොකද්ද 1 කියන 1 සහ 3 අනුව තේරෙන මොකද්ද 1 A හරහා යනවා ඇයි 1 එක ට ඒ ඒ පොයින්ට් එක ආසල බිඳුර නැති නේද 1 හා 3 අනු කියන පුළුවන් L යනවා A හරහා ඒ වගේම 1 හා 4 අනු කියන පුළුවන් මොකද L යනවා කොහොමද B හරහා නේ එහෙනම් මේ ඉන්නේ කොහොමද AB නේද එක එහෙනම් වෘත්ත දෙක මේ ෆෝමට් ඇතුළු වුණා වෘත්ත දෙක අඩු කරපු ගාම වෘත්ත දෙක ඡේදන වෙන ලක්ෂ දෙකදී වෘත්ත දෙක අඩු කරාම මේ සමීකරණය මොකද දෙකේ පොල්චා දැක්ක බොහොම සරල අඩු කරනවා ටාස්ක් එක තේරුණාද බල උදාහරණ මෙහි දාන්නේ අපිට S1 වෘතයක් දෙයිද S2 වෘතයක් දෙයිද මෙහෙම. ඔයගොල්ලෝ මේක ඔප්පු කරන්න පුළුවන් ඔයගොල්ලෝ ඔප්පු කරගන්න ඉස්සෙල්ලා. මෙව වෘත දෙකට ඡේද ලක්ෂ දෙකක් ඇතිව සාධනය කරගන්න. කොහොමද කරන්නේ ඒක? වෘත දෙකක් ගත්තොත් ඇසේ වෘත දෙකේ කේන්ද්‍ර අඳුර ගන්න C1 C2 කියලා. ඊට පස්සේ කේන්ද්‍ර දෙක අතර දුර හරවන C1 C2. ඇසේ වෘත දෙකේ අරයන් දෙක වෙන වෙනම හරවන R1 R2. කේන්ද්‍ර දෙක අතර දුරට වඩා අරයන් දෙක එකතුව කේන්ද්‍ර දෙක අතර දුර ට වඩා වැඩි වුණොත් අරයන් දෙක එකතු අපිට දැන් මොනවද උර දෙක මේ කැපලා කියලා නේද අරයන් දෙක සමාන උට ටච් කරා මතක නැහැ මෙතන ටයිම් පස්සේ ගොල්ලන් කියනවා වෘත දෙක ඡේදනය වෙනවා කියන ලක්ෂ දෙකදී ඔන්න මතන් දැන් නෝ හෝම්වර්ක් හරි ආයම් පස්සේ පොදු යාය මෙයානේ දැන් මේක ස්ථාන දෙක ඡේදනය කිව්ව නිසා අන්න දැන් මේ දාන්න පුළුවන් හරිද දැන් يعني මම කිව්ව හැම කරන්න කියලා මොකද්ද උර දෙක දුන්නා ඡේදනය වෙනවා පෙන්වන්න ඊට පස්සේ පොදු යාහන නැත්නම් නිකම කිව්වොත් ඡේදන වේ නම් පොජ්ජා වෙන්න ටක්ස් ගඩු කරු මම එහෙම නේද බැලලි එහෙනම් පොජ්ජා කරන බ්ලොක් කොහොමද පටස් ගාල ඉහළ වෘත්තෙන් පහළ වෘත්තට කරා නැතොත් කවුද ඉන්නේ දෙකෙන් හතරක් ගියොත් ඍණ 6x මේක ඍණ 4x ඍණ 8 සමාන බිඳුව නැතොත් වෙනකොට 3x දන 2y දන 4 සමාන බිඳුව පොජ්ජා දැක්ක බොහොම සරලද තේරුණාද හරි